Oxford College of Business. All we do, all we are, is business education. පළමු කාරණේ තමයි අපි මෙම විපක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන විජිත හේරත්නැත්තුමාට රජයෙන් වාහනයක් ලබා දී ඇත්තේ කවර පදනමකින්ද? රජයේ වාහනයක් ලබා දෙනව නම් ඔහුට රියදුරෙක් ලබා දී ඇද්ද? රියදුරෙක් ලබා දුන්නා නම් ඒ රියදුරා වාහනය ධාවනය සඳහා යොදා නොගත්තේ ඇයි? ඊළඟට විජිත හේරත්නැත්තුමා මේ ගමන් කරේ කොහෙද? පෞද්ගලික ගමනක්. පෞද්ගලික ගමනක් ගියා නම් රජයේ දේපළ අවභාවිතය කිරීම. එතුමා ගියතන අපිට ප්‍රශ්නයක් නැහැ. සමහර විට රවි කරනායක මන්ත්‍රීතුමා හම්බෙන්න, මැතිතුමා හම්බෙන්න, එහෙම නැත්නම් චම්පි කරනායක කැමතිතුමා හම්බෙන්න, මිත්‍රෙක් මිත්‍රියෙක් හම්බෙන්න, වෙනත් විනෝද සාධක පෞද්ගලික ගමන් යාම පිළිබඳ අපේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි රජයේ වාහනයක් හදවමින් ඔහු ගියේ කොහෙද කියන එක මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් එතුමාලා නගන හඬත් එක්ක අපිට මේ ප්‍රශ්නේ වැඩි වැඩියෙන් දැන්නවා මහජන නියෝති විදිහට නෙමෙයි මෙරටේ සාමාන්‍ය පුරවැසි විදිහට. දෙක මේ පොදු දේපළ රජයේ වාහනයක් නම් පොදු දේපළ. හානි වී ඇති විදුලි කණුව පොදු දේපළ. පොදු දේපළකට හානියක් වුණොත් පොලිසියට අපදිය හැකිද? ඒක නීතිඥවරයෙක් විදිහට මම ප්‍රශ්න කරන්නේ. අද අපි නියෝජනය කරන බලපදේශයේ සමහර අහිංසක මිනිස්සු මම දන්න ඇත්ත සිද්ධියක් තියෙනවා. CTB ලංගම් බස් රථයකට ගලකින් පහර දීම නිසා අද වෙනකම් මහේස්ත්‍රාත් අධිකරණේ අපදෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිහෙකුට අපදෙන්නේ නැහැ. ඒ පරිශන වාර්තාවක් ඇඳවනවා ඒ රාජ්‍ය දේපළට කතරම් අලාභයක් වී ඇද්ද කියලා. ඉතින් විතේ හරත් මැතුමා රජයේ දේපළට අලාභයක් කරලා තියෙනවා. ඒ පිළිබඳ වාර්තාවක් ඇඳවලා තියෙනවද? ඒ නිසා පොදු දේපළ පනතට අනුව මහේස්ත්‍රාත්වරයෙකුට පවා ඉතා සීමිත ඉඩකඩක් තමයි අප ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් විධිවිධාන තියෙන්නේ. ඒ සියලු නයිසර්ගික මූලධර්ම උල්ලංඝනය කරමින් තමයි අද මේ කටයුතු සිද්ධ වෙන්නේ කියන එක ඉතාම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ භාණ්ඩාගාරයේ මගින්ම පාර්ලිමේන්තුවට දීලා තියෙන මහා බැංකු වාර්තාවේ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 25යි 2015 2013 2014 ඩොලර් මිලියන 75යි ණය ගැනීම 2015 ආරම්භ තියෙනවා 96ක් 2014 2013 දී ආරම්භ තියෙන 75යි ආයෝජනය ඩොලර් මිලියන 270යි 2015 ඩොලර් මිලියන 1500යි 2013 14 විරැකියාව 2015 7යි 4.5යි 2013 14 පෞද්ගලිකාණ්ඩේ ආණ්ඩුවේ ගත ණය මුදල ගැන කතා කරනවා නම් මේ වාර්තාව දිහා සසඳන බලන්න කියලා එයාට පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම විශ්වාස භංගයක් ගේන සූදානම් කරලා තියෙන මුදල් ඇමතිවරයාට විරුද්ධ මේ රටේ ආර්ථික පීඩනය ඌන සංවර්ධනය අරනෝඩු පැත්තකට තියලා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මහජන ඡන්දෙන් තේරිපත් වූ උදවියට පැහැදිලිව කියන්න ඕනේ ආර්ථිකය විනාශ කරලා යන ක්‍රියාදාමයට විරුද්ධ අපිත් එක්ක විශ්වාස භංගයට ඡන්දය දෙන්න අවශ්‍ය පසුබිම සකස් කරගන්න කියලා. දිලාන් පෙරණ ඇමතිතුමා කියනවා මේ දීගේ ඉවරයිලු. අවුරුද්දකින් දික්කසාද වෙනවලු UMP SLP දීගේ. අවුරුද්දකින් විවාහය කඩාකප්පල් කරනවා නම් එහෙනම් අද ඉඳලා කොහොමද එකට එක කාමරේ යහන් ගත වෙන්නේ? අද ඉඳලා හුටපටේනේ ජර්මරේනේ කාමරේ මණ්ඩලයේ ලොකුම කචල්ලේ. ඒක නිසා අවුරුද්දෙන් ඉවර වෙන බව දිලාන් පෙරේරා අපිට ඇමති පුතා කියනවා නම් දැම්ම එන්නකෝ. සංවිධානයක් ඊට පස්සේ හදනවා. මේ සංවිධානය හදලා අවසానයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා. උගතුන් ඉන්නවා. විශ්ව කීර්තියටපත් ප්‍රොෆෙසර් ආචාර්යවරු ඉන්නවා. දිලාන් ඇමති පුතෝ වේලපහින් එන්නේ කියලා අපි ආරාධනා කරනවා.